ආරාධනා කරන්නට යෙදෙන පිළියන්දක තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේටයි අද අපි ආරාධනා කරන සිවදින කර සිටින බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව අපේ ආමරණ මහත්මයේ අද වැඩසටහන දිනෙමින් පිළිගෙන ආරාධනා කරනවා සෙනසුරාදා පිටකසුකුවේ පළමු පැය තුල ධර්මානුශාසන පවත්වාගන්න අවකරයි සම්මාස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්‍රම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි සෙනසුරාදා ඔබට ධර්මයේ විමසන්න තියෙන පින්බර අවස්ථාවට තමයි අපි මේ සූදානම් වෙන්නේ අද දවසේ පින්වත් කුරුණෑගල නුවන් ආරියරත්න මහත්මයා ඉරංජලා චතුරාණි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් මිනිසින් ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා. හේත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි හදවතින්ම මෙත්සිතින්ම ආශිර්වාද කරමින් පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්න අපි කල්පනා කළේ මොකක්ද කියන එක ගැන ඔබව දැනුවත් කරන්නම්. සාමාන්‍යයෙන් අපේ හිත්වලට කොච්චර කල මොන විදියකින්වත් නොතේරෙන විදියටම දුරු කරගන්න අමාරු කෙලෙස් තියෙනවා නම් ඒ වගේ කෙලෙස් වල බොහොම ඉහළින් තියෙන එකක් කියලා ලෝකයාම පිළිගන්නවා ඉරිසියාව. රුසියාවට වඩා ලොකුයි කියලා කියද්දී සමහර වෙලාවට බේත් නැති ලෙඩක් කියලා කියන තරමට මිනිස්සු මේක මේ කතා කරන දෙයක් ඉරිසියාව කියන්නේ. මට හිතුණා ටිකක් අපි මේ ඉරිසියාව ගැන සාකච්ඡා කරන්න කියලා. අපිට සමහර තැන් තියෙනවා පින්වත්නි ඉරිසියාව ඇති වෙන්න හේතු බලපාන මොන විදිහටද සහ ඉතිහාසයේ ඉරිසියාව නිසා සිද්ධ වෙච්ච යම් යම් දුක් විඳපු චරිත ගැන අපි ටිකක් සාකච්ඡා කරමු. ඉරිසියාවත් එක්ක අපිට තේරෙන්නේ නැති තරමටම ලබන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න අයට දෙයක් තමන් වෙනුවෙන් ලබා ගන්න තියෙන ප්‍රෝමනාවටම ඉරිසියා කරන්න කියලා අන්තිමට තියෙන ටිකක් නැති වෙන තැනට මේ ඉරිසියාවෙන් මිනිස්සුන්ගේ හිත වටනවා. ඒ තත්ත්වෙට මිනිස්සු දුකටපත් වෙනවා. ඉරිසියා කරන එක අද අපිට ආයතන මට්ටමේ ගත්තා සමහර ලාට පින්වත්නි එක බඩවැල කඩාගෙන ආවා කියලා කියන ඥාති අතරේ ගත්තත් මගේ සහෝදර සහෝදරි ඥාතිත්වයේ ඒ තරම් සමීප ඥාතිත්වයක් අම්මගේ කුසෙන් දිවිවෙච්ච ඥාතිත්වයක් තිබිලත් සහෝදර සහෝදරි අතරේ විරසක වෙන්න හේතුවත් ඉරිසියාව. ගොඩාක් ප්‍රශ්නවලට මේ ඉරිසියාව නිසා එන කාරණා අපි ටිකක් විමසලා බලමු. මේ ලෝකෙ පින්වත්නි සමහර අවස්ථාවලදී ඉරිසියාවට හිතන්න බැරි විදිහට මිනිස්සුන්ගේ අගුණ කපා කරන අවස්ථාවක් තියෙනවා ඉරිසියාව නිසා. ඒ වගේම ඉරිසියාව බලවත් කෙනෙක් සමහර අවස්ථාවලදී ඒ ඉරිසියාවට බලපාපු ලෝභය ආදී කරුණු එක්ක අපිට තේරෙන්නේ නැති විදිහට ගුණ කතා කරන තැනුත් තියෙනවා. දැන් එහෙම කාරණාත් මේ වෙලාවේ ටිකක් විමසලා බලමු. අපි පහුගිය සිටේතස් වැඩසටහන් දෙකේදීම ටිකක් ගැඹුරු කරුණු සාකච්ඡා කළා. ආයතන ගැන කතා කළා. ආර්ය ධර්මයේ ගැන ගැඹුරින් විමසලා බලපු නිසා අද ඔබට පින්වත්නි ගම්බීර කරුණු නැතුව සරලව මේ කාරණා ගැන ටිකක් විමසලා බලන්න කියලා අපිට හිතුණා. මේ ලෝකේ භික්ෂූන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන්න මිනිස්සු කොච්චර කැමතිද කියන එක ඔබ දන්නවද? ස්වාමීන් වහන්සේ නමකට සාමාන්‍ය මහණුනාට පස්සේ සිව්පසෙන් උපස්ථාන ලැබෙන්න තියෙන පරිසරය මේ ලංකාව ඇතුලේ බොහෝම හොඳට තියෙනවා. ඒ වගේම රහතුන් පහළ වෙච්ච ඉදා යුගයේ ඔබ දන්නවා අනාථපිණ්ඩික පිටුතුමාගේ ගෙදර ධන් වැටක් තියෙනවා. විශාකාගේ ගෙදර ධන් වැටක් තියෙනවා. එක්තර ධන් දෙන්න කාලේ රජවරු සිටවරු බොහෝ මිනිස්සු දානි දෙන්න පුරුදු වෙලා රහතුන් නැමැතිෙන් පිණ්ඩපාතේ වඩනකොට වල වෙනම පිණ්ඩපාතේ වෙනුවෙන් දානි පිළියෙල කරන්න ඒ දවසේ ඒ වෙනුවෙන් වෙනම කොටසක් උයන විදිහේ නිවාස ඕන තරම් තීත්‍ය යුගයේ එදා බුද්ධ කාලේ පින්වත්නි සමහර ස්වාමීන් වහන්සේලා නොලැබෙන අය අතරේ සිටි බව ඔබ දන්නවා. එහෙට දැන් අදටත් අපේ රටේ වුණත් එහෙමයි
කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකට මොනවා හරි දෙයක් අඩුයි කියලා දැනගන්නකොට අපි දකිනවා දැන් ඔය අන්තර්ජාලයෙන් ඇතැම් වෙලාවට පණිවිඩයක් ලැබුණොත් මේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ දේවල් වලින් අඩුවක් තියෙනවා කියලා Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවිවල මිනිස්සුන්ට සමහරලාට හිතක් පහළෙනවා අනේ මං මේ ස්වාමීන් වහන්සේට උදව් කරන්න. සමහර ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩුවක් ගැන දැනුවත් කිරීමක් කරලා තිබුණාට මිනිස්සුන්ට ඒකට හිතක් එන්නේ නැහැ උදව් කරන්න ඕනේ කියලා. සමහරලාට උදව් කරන්න හිතුණත් ඒකට තියෙන අවස්ථාව මොන විදියෙන් හරි මගහැරිලා යනවා ඇතැම්මයි. ඔබට නොහිතුණාට පින්වත්නි, මේ ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය තුළ නොලැබීමේ අඩුවක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට මේ ස්වාමීන් වහන්සේට දෙයක් පූජා කරන්න හිත පහළ වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔබ පූජා කරන්න හිතාගෙන සූදානම් වෙන නමුත් උන්වහන්සේට ඒක ලැබෙන්න තියෙන අවස්ථාව මොන විදියෙන් හරි මගහැරෙනවා. ඔය හැම එකක් පිටිපස්සෙම මේ ඉරිසියාව කියන මං රාක්ෂයා ඉන්නවා කියලා අපි ඔබට තේරුම් කරලා දෙන්නම්. දැන් ওই සමහර වෙලාවට පින්වත්නි විහාරස්ථාන අතරේ තියෙන යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් අර තවන්ගේ දායක කියලා ගොඩනගාගත්ත පිරිස තවත් ස්වාමීන් වහන්සේ නමකට මොනවා හරි උදව්වක් කරනකොට ඒකට හදවතින් සතුටු වෙන්න ඉඩ දෙන්නේ නැති ඉරිසියාව. අන්නේ જાතික ස්වාමීන් වහන්සේ නමක් පිටිය. මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ආරාම පූජා කරපු දායක මහත්තයත් එක්ක බොහොම හොඳට ඒ දායක මහත්තයාට ධර්මයෙන් උදව් කරලා කටයුතු ටික කරගෙන ඉන්නවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ කිසිම මාර්ගඵලයක් ලැබලා හිටියේ නැහැ පින්වත්. මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ ආරාමයේ උන්වහන්සේ තමයි වළඳින් දැරුවේ ආගන්තුක වඩින රහතන් වහන්සේ නමක් ඒ ආරාමයේ. මේ රහතන් වහන්සේ එදා වැඩම කරලා ශාන්ත විදිහට ඒ හැසිරෙන විදිහ දකින්නකොට ආරාමයේ පූජා කරපු මහත්යතු මහ පුදුම පැහැදීමක් ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේ හරි ශාන්ත දාන්තයි. මේ ස්වාමීන් වහන්සේගේ පුදුම මේ හිත පහදින ඉරියව් තියෙනවා. රහතන් වහන්සේලා කියනකොට අන්නේම හිත පහදින ඉරියව් තියෙනවා කියන එක අද ඉන්න සමහර රහත් වුණා කියලා කියන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ හැදෙන්න රහතන් වහන්සේලා සියල්ල අවබෝධ කරාට පස්සේ යක්කු වගේ උන්වහන්සේලාට කෙලින්ම මේ අර කවුරු පිටියත් එකයි පැහැදුනත් එකයි නැතත් එකයි උ කියන එක කියලා දානවා. අන්න එහෙම හිතන චරිතයක් අද ගොඩ නගන්න හදන රහතුන්ට. නමුත් අපි මතක් කරන තින්වත් එදා රහතන් වහන්සේ නමස්ක බුදු පමණින්ම හිතට මහා පැහැදීමක් ඇති වුණා ඒ මහත්යයට. අර ආරාමයේ මෙච්චර කල හිටපු ස්වාමීන් වහන්සේට වඩා පුදුමාකාර පැහැදීමක්. මේ මහත්යයාගේ මේ පැහැදීම එච්චරම ඇල්ලුවේ නෑ අර හිටපු හාමුදුරුවන්. මේ හාමුදුරුවෝ තින්වත් ඔය කියන රහතන් වහන්සේට කැලේ ටිකක් උඩින්ම කුටියක් දුන්නා. මොකද පල්ලෙහාරේ කුටියක් දුන්නොත් එහෙම නිතර මේ වැඩම කරනවා දැක්කොත් එහෙම දායක මහත්තයා ආපු වෙලාවකට දායක මහත්තයා ඉතින් කතා බහ කරන අවස්ථා වැඩි වෙනවනේ කියලා දායක මහත්තයාව නිතර මුණ ගැහෙන්න එක අඩු වෙන විදිහට උඩහාම කුටියක්. කන්දේ උඩම තියෙන කුටිය. දැන් දායක මහත්තයාදා ඇවිල්ලා අවස්වරුවේ නායක හඳුරන්න කියන අපේ හඳුරන්නේ අර ආගන්තුක වැඩම කරපු ස්වාමීන් වහන්සේව කෝදන්නේ මහත්යෝ කුටි ඇති සමහරට මහන්සියල නිඳ ගිහිල්ලා ඇති. දැන් පුළුවන් තරම් අර දෙන උත්තර ඇතුලේ කොහොමද තියෙන්නේ භාවනා කරනවාද දන්නේ මහත්යෝ. අන්න එහෙම නෙමෙයි එහෙම කියන්නේ හිතෙන්නේ සමහරට මහන්සියල නිඳ ගිහිල්ලා ඇති කතා කරන්න යන්න එහෙම එකක් කියන. දැන් මහත්ය හොයන් ඇවිල්ලා තියෙන්නේ දානයක්කට ආරාධනා කරන්න. අනේ හාමුදුරනේ කොහොමද මේ උන්වහන්සේවත් එක්කගෙන හිට දානිට වඩින්න උන්වහන්සේ අපි දවල් දානයක් ලෑස්ති කරන්නේ ප්‍රෝමකද මට ආපේතුනා වගේ උන්වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේවත් මේ කොහොමාරි අපේ ගෙදරට දානිකට වඩන්න ගන්න එහෙනම් ඔබවහන්සේ මතක් කරන්නේ හිට වඩින්න කියලා උදේනවට මම ලෑස්ති කරන්න කියලා කිව්වා. මේ හාමුදුරුව බැලුවා ලකෝ ආපු දවසේම අල්ලගත්තනේ මේ මිනිස්සයා දැන් ගෙදර දානිකුත් ලෑස්ති කරනවා. ඒ දැන් ආරාමයේ පූජා කරපු මහත්යෙන් තියෙනවා. එතකොට දැන් මේ හාමුදුරුවන්ට පොඩි චකිතයක් තියෙනවා. මටත් යන්න වෙයි දැන්. මොකද ඒ කාලේ පින්නක්තර ඔක්කොලින් ලියලා දීලා නැහැ නේ මොකද. එතකොට දැන් මේ පැහැදීම පැහැදීම මත අර මහත්යගේ හිතේ ප්‍රසාදය වැඩි වුණොත් එහෙම ඉතින් මේ මහත්ය වැඩි තැනක් දෙයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. පහවදා දානිට යන්න සූදානම් දානෙට වඩින්න ලෑස්ති වෙලා පින්වත්නි ස්වභාවයෙන් ඔය ඇලේ කුටි තියෙන ආරණ්‍ය වල ගෙඩිය ගහනවා කියලා ඇත සමහරට හලැති ලියෙන් හදලා තියෙනවා. කුවරයක් කපලා මේකට මේ කොටයක් තියෙන එකට කට්ටු කරනකොට ඒ ශබ්දය ඈතට පැතිරලා යනවා. සංඥාට එකින් සංඥාවක් යනවා දැන් වැඩම කරන්න ඕනේ කියලා. ගෙඩිය ගහනකොට ඒ කුටි සියල්ලට හොඳට ශබ්දය ඇහෙන නිසා
දායක මහත්තයාට කියන්න ඕනකමට බේරිල්ලට පින්වත් ගෙඩිය ගහන්නක ඇඟිල්ලෙන් පොට්ටක් අස්තු කරලා මේ හාමුදුරුව යනවා දානෙට තනියි. හිතුවා එක්කගෙන යන්නේ නැහැ දානෙට. ආරාමේ ඉන්න මේ ස්වාමීන් වහන්සේ දා තනියෙන් දානෙට ගිහිල්ලා අර මහත්තයාට කියනවා, මහත්තයෝ ඒ ස්වාමීන් වහන්සේ වැඩි නෑ මං සක්තු කරා ගෙඩියට කියපු සැරයක්. අපි සමහරලාවට මේ නිදිමතක් කියන තේමාවක් දන්නේ නැහැ. මේ මම උන්වහන්සේට අරගෙන යන්නම් දානෙ ටික පාත්‍රයට කොහොම මම වළඳලා කියලා. දානෙ ටික සමන් වහන්සේ වළඳලා පාත්‍රයට සූදානම් කරගෙන ඒ සූදානමත් අර මහත්යම තමයි විශේෂයෙන් බොහොම හොඳට පාත්‍රයේ සුදු වතුරෙන් හොදලා කියලා ලෑස්ති කරලා දුන්නේ. නමුත් දැන් මේ මහත්ය ඔබ හිතන්න, ඒ ආගන්තුක වැඩම කරපු ස්වාමීන් වහන්සේ වැඩම ගන්න ඕන කොටමයි දානෙ ලෑස්ති කරේ. මහත්ය බලන් ඉඳලා මම වැඩියා වැඩියේ නැහැ කියලා කිව්වා. එතකොට තමයි ඉතින් මහත්ය එනම් මේ පාත්‍රය ගිහිල්ලා දෙන්න කියලා ලෑස්ති කරලා දුන්නේ. එදා දානෙ ටික වළඳලා යන ගමන් ගින්නක් දැක්ක පාරයිනේ තියෙන මේ ගින්න ළඟදී කල්පනා කරා, මම මෙන්න මේ ටික මේකට හලනවා, මොන එකකටද මං ඒ උන්නාසෙද මේක උස්සන් යන්නේ කියලා ගෙනිච්චි නෑ. අර ගින්නට හැලුවා පාත්‍රෙ තියෙන දානෙ ටික. මේ සියල්ල බලාගෙන ඉන්නවා උන්නාසෙ හිතන විදිය සියල්ලම පරිචිත්ත විඥාන ඥානෙ තියෙන දිබ්බචක්ක ඥානෙ තියෙන රහතන් වහන්සේනම. ඒ රහතන් වහන්සේ සිද්ධ වෙන සියල්ල දකිනවා, කියන සියල්ල දිබ්බසෝත ඥානෙන් එහෙනවා. ඒ වගේ උන්නාසෙ හිතන විදිය පරිචිත්ත විඥාන ඥානෙන් දකිනවා. රහතන් වහන්සේ කල්පනා කරා මේ වගේ පවිතු ඉරිසියාවෙන් පිරිච්ච මේ වැනි ලාමක භික්ෂුවක් එක්ක මං හිටියොත් එහෙම මේ මිනිස්සයා කොච්චර තව අකුසල් කරගනින්ද නැහැ කියලා රහතන් වහන්සේ ඒ අතරෙම පින්වත්නි ඉරිදීයම වැඩම කරනවා. ඒ ආරාමයේ අතහැරලම දානවා. දැන් එතකොට සත්පුරුෂේ බලන රහතන් වහන්සේලමත් වගේ මහා සත්පුරුෂයෙක් හම්බෙලා, මෙච්චර ඥාන සම්පatti තියෙන සත්පුරුෂයෙක් හම්බෙලා, ඒ සත්පුරුෂයාගේ ඇසුර ලබන්නව අර භික්ෂුවට අවස්ථාවක් අහිමි වෙනවා. මේ හිතේ තියෙන දායක මහත්තයගේ පැහැදීමක් අල්ලගන්න, එහෙම නැත්නම් දායක මහත්තයා දෙන පිරිකරක් ටිකක් ගැන හිතන්න කියලා, ඉතරට දෙන්වාසි මේ පිටු වටන සත්පුරුෂයෙකුගෙන් ධර්මයේ ටිකක් අහගෙන සමහරලාට ඒ වෙලාවේ රහතන් වහන්සේ ඇසුරු කරලා ස්වාමීනි කොහොමද සමාධිය වඩන්නේ, කොහොමද ස්වාමීනි ප්‍රඥාව වඩන්නේ අහන්න තියෙච්ච අවස්ථාවනේ දෙන්වාසි මේ බාහිර කුණු ටිකකින් දහිමි වෙන්නේ. එතකොට ඉරිසියාවෙන් ලැබෙන පාඩුවක් ඇටියටම දකින්නේ ඒක. සත්පුරුෂයන්ගේ ඇසුර නැති වෙනවා. රහතන් වහන්සේ දාලම ගියානේ. ආපහු වඩින්නෙත් නැහැනේ ආයි මේ පැත්ත පළාතු. එතකොට කිසි දෙයකට ගැටෙන්නේ නැති රහතුන් පවා කුණු ටිකක් බැහැර කරන හොඳ පිරිසිදු ඉන්න කැමති මිනිස්සෙක් හා සමාන ඉරිසියාව නැති කුණු පිරිච්ච කෙනාව පින්වත්නි අත්හැරලා දාලා උන්වහන්සේලා වඩිනවා. සහතුරු දැන් මෙයත් ඉතින් පාත්‍රයේ තියෙච්ච දානෙ ටිකක් ගින්නට හලලා ආරාමෙට ගිහිල්ලා ඉමේට ඉන්න ගමන් බැලුවා වඩින්නේ නැහැ පහලට. හවස්වරේ ගිහලා බැලුවා පුටියේ නැහැ. ආගන්තුක ආපු හාමුදුරුවෝ ඒ හරිය විතර සතුටේ අම්බෝ ඇති ආන්තන් ගිහිල්ලා දැන් ඉතින් පාඩු ඉන්න පුළුවන් කියලා එහෙම ඉරිකියාවක් පින්වත්. දැන් ඔබ හිතන්න රහතෙකුගේ දානේ නැවැත්තුනේ මේ වැලැක්කුවේ. අන්තිමට ඒ රහතන් වහන්සේ උපෙසා කියලා ශ්‍රද්ධාවෙන් මිනිස්සු පූජා කරපු දානෙ පිට ගින්නකට හලන්න තරම් පාපී වුණා. එච්චර පාපී වෙච්චේ පවිතු ස්වාමීන් වහන්සේ අපි කල්පනා කරමු ඔය සංස්කාර ටික ඔය අකුසල චේතනා ටික රැස් කරන්න පැය 24ක් ගත කරේ නැනේ නේ. ඒ කියන්නේ හවස්වරේ වැඩම කරපු රහතන් වහන්සේ පහවදා හවස් වෙනකන් ඇතුළු කරන්න තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. පැය 24ක් ඇතුළත උන්වහන්සේ පහල කරපු අර චේතනා ටික ඔබ හිතන්නකෝ ජීවිත කාලෙම උන්වහන්සේ නිතර මතක් කර කර මතක් කර කර ඉඳ දැන්නේ අර රහතන් වහන්සේ එහෙම ඉඳී සිටියේ. අර එදා ඒ මුණ ගැහිච්ච වෙලාවේ ඒ දේ කළා. ඒක තමයි එතෙන්දි ගත්ත තීරණය. දැන් ඔය පැය 24කට අඩු කාලෙක රැස් කරපු ඉරිසියාව නිසා ආපු චේතනාවලට පින්වත්නි මේ භික්ෂුව අපවත් වුණාට පස්සේ පුදුනේ නිරේ. නිරේ කාලයක් දුක් විඳ. නිරේ දුක් විඳලා දුක් විඳලා ඊට පස්සේ ත්‍රිසංඝාත්මවල ඛණ්ඩ නැති දැන් ওই සමහරලට ඔබ දකිනවා සමහර බල්ලෝ වගේ ඇතැම් සත්තු ඉන්නවා. හරියට කෑම ටිකක් හම්බෙන්නේ නැහැ. මහ කැවුතු වෙලා ගිහිල්ලා ඒ දුටු පමණින්ම මේ මිනිස්සේ සමහරලාවට කුණු ගොඩක තියෙන ටික කන්නාවත් තමන්ගේ වත්තර ගහලා පනිනවා. ඒ කියන්නේ වත්තේ කුණු ගොඩේ විසි කරලා තියෙන කෑම ටිකවත් කන්න අවස්ථාවක් අර බල්ලට දෙන්නේ නැහැ. වත්තර ඇතුල් වෙනකොටම ගහලා පනිනවා. ඒ බල්ල ගෙදර තියෙන හොඳ කෑම ටිකක් කන්න නෙමෙයි ඉන්නේ. ඉහිම පින්වත්නි කුණු වල තියෙන කෑම ටිකක්වත් කන්න අවස්ථාවක් නැති බල්ලෝ ඉන්නේ. කුටි කකා
පුදුම විදියට කෑමක කණේ ගුටි කකා තමයි ඉන්නේ. දැන් ඔය වගේ ආත්මවල ඉපදි ඉපදි මනුස්ස ආත්මයක් ලබන්න ඕම් පිනක් ලැබුවා. අර භික්ෂුවක් විදියට කොහොම හරි හිටියනේ සීලෙකුත් රැකගෙන අර ආරාමෙදි ඒ ආනිසංස වලට ඔන්න මනුස්ස ආත්මයක් ලැබුණා. දැන් එතකොට ඔය ඉරිසියාවේ ප්‍රතිඵලයට කොහොම ලොංහැලිට කන්න නැති කැහැට බල්ලු බිහි කරන මේ ඉරිසියාවකට. ඒ වගේ සමහරලාට කෑම ටිකක් හොයාගන්න නැතුව අවුරුදු 100 ගණන් බඩගින යන පෙරේතාත්ම බිහි කරන මේ ඉරිසියාවට. අපි බලමු දැන් මේ හාමුදුරුවන්ට පිට පිනට උන මනුස්ස ජීවිතයකට ආවන් ඇවිල්ලා ඉපදුනේ පින්වත්නි සිංගමණේ යන හරියට කන්න බොන නැති කාන්තාවකගේ කුසේමයි. ඒ කාන්තාව මේ දරුවා ඉපදිනාට පස්සේ දරුවාගෙන ඉන්නේ මාදරයක් තිබුණේ කුණු ගොඩකම දාලා ගියා. ඉතින් සිංගමණේ යන අය අතරෙම අමාරුවෙන් හැදෙන නැරුණේ නැහැ වාසනාවකට. ඒ විදිහට හැදිලා සිංගමණේ යන ළමයි අතරෙම ඔය තියෙන කුණු ගොඩවල් වල තියෙන මොන හරි කාලා බීලා තමයි පුංචි කාලේ ජීවත් වෙන්නේ. දැන් ඔබ හිතන්න ඉරිසියාවට පුළුවන් ඉන්න මේ ලෝක ඉඳන් හොදන්න. ඉරිසියාවට පුළුවන් කුණු ගොඩවල් වල තියෙන කෑම කන ජීවිත හදන්න. මේ හාමුදුරුවන් කෙනෙක් බවට පත් වෙන්න තියෙන මහා වාසනා ශක්තියක් තියෙන රහතෙක් බිහි කරන්න තියෙන පුණ්‍ය ශක්තියක් ඇතුව තමයි මේ සිංගමණ යන දරුවෙක් විදියට මේ ඉපදෙලා දුක් විඳින්නේ. මේ දරුවව හම්බෙනවා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අග්‍රම රහතන් වහන්සේට, සාරිපුත්ත මහ රහතන් වහන්සේට. රහතන් වහන්සේ දැක්කා උන්වහන්සේ දානෙ වළඳවල දෙනකොට පොඩි ළමෙක් එදියා බලාගෙන ඉන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ ස්වභාවයෙන්ම හරි කාරුණිකයි. උන්වහන්සේ බොහොම සංවේදී කාරුණික රහතන් වහන්සේ. ඔබ දන්නවා උන්වහන්සේ සමහර තැන්වලදී කියනවා අංහැලිත් ගව දෙනක් හතරමං සංගයක ඉන්නවා වගේ සංගය අතර ඉන්නේ කියලා. අපිට තේරුම් ගන්න පුළුවන් උන්වහන්සේගේ තිබුණ චරිත ස්වභාවය. උන්වහන්සේ පුංචි දරුවන්ට හරි ආදරේ. උන්වහන්සේ ළඟ පොඩි වයස්වල හාමුදුරුවෝ ගොඩාක් මහණ වුණා. රාහුල ස්වාමීන් වහන්සේ, සීවලි ස්වාමීන් වහන්සේ වගේ ගොඩක් ස්වාමීන් වහන්සේලා හිටියා. සුමන ස්වාමීන් වහන්සේ. ඒතකොට පින්වත්නි මේ පුංචි දරුවගෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා කෑම ටිකක් දෙන්නද පුතාට කියලා. ඊට පස්සේ හා කියුවා. ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට ලැබිච්ච දාන ටිකෙන් කොටසක් පින්වත්නි අර ළමයට දුන්නා. ඒ ටික ගත්ත නෙමෙයි ඇදලා ගත්තා වගේ අරගෙන කහාගෙන කහාගෙන ගියා. ජීවිතේ කවදාකවත් ඉතර නොහට කෑම ටිකක් කාලා තිබුණේ මේ කුණු ගොඩවල් වල කෑම කාපු ළමයා. උන්වහන්සේ බලන් හිටිය ඒ කාපු විදියත් එක්ක අපිට මහා පුදුම අනුකම්පාවක් ඇති වුණා. දැන් අද නම් එහෙම කනවා දැක්කොත් කියන අපි දුන්න දෙයක් ඊට කන හැටි මහා දැන් අපි බලන්න අද සමහරලාට පින්වත්න් පින්කමකට ඇවිල්ලා මිනිස්සු සමහරලාට කෑම වෙලාවට කෑම ටික දෙනකොට එතන පොර කාලා ඒ කෑම ටික ගන්න. ඒතර අර දානේ බාරගත්ත සායකයෝ මේදියා බලාගෙන ඉන්නවා. අපි සිල්ගත්තු පිළිසකට මේ බොහොම ශ්‍රද්ධාවෙන් දාන ටික ලෑස්ති කරගෙන ගිහලා දුන්නේ. මේ සිල්ගත්ත මේක ටික ඇවිල්ලා පොර කකා වේග ගන්නකොට අපේ පෑදීමට මොකද වෙන්නේ හාමුදුරනේ කියලා අපෙන් අහනවා. ඒතර ඒ දායකයන්ගේ දිදෙනවල වර මිනිස්සු එහෙම පොර කාලා ගන්නකොට ඉතින්දි පින්වත්නි ස්වභාවයෙන්ම දුන්නු කෙනාට ඒක ගන්න කෙනා සාන්ත දාන්තෝ පාඩු පැත්තකට වෙලා ඒ ටික ගන්නවා දකින්නකොට තමයි හිත පහදින්නේ. නමුත් මේ මහා රහත් උත්සමයේ පින්වත්නි උන්වහන්සේ කිිතේ ඇලීම ඇති වෙනක් ගැටීම ඇති වෙනක් පරිසරයක් නැහෙනු. උන්වහන්සේට ලෝසුක කියන මේ චරිතේ මේ මුණ ගැහෙන්නේ මේ සිගමනේ යන දරුවෙක් විදිහට. මේ පුංචි දරුවා අතෙන්දි අර උදුරගෙන වගේ ආගෙන ගියපු දර්ශනය ඒ දරුවා ගැන ප්‍රතික්ෂේප කරන හිතක් නෙමෙයි සාතනාවේ හිතේ ඇති වුණේ. ඒ මම කාරුණික හිතේ පින්වත්නි අර පුංචි දරුවාට උදව් කරන්න ඕනේ කියලා හිතුණා. පොර කාලා ගත්තට පොර කන්න දෙයක් නේ රහතන් වහන්සේත් එක්ක පොර කනවා කියන එකෙන් මම මෙතෙන්දී අදහස් කරන්නේ එකපාරට ඇදලා ගත්ත එක. අරගෙන කාගෙන ගියපු එක. රහතන් වහන්සේ කල්පනා කරේ මේ දරුවාට මහාන වෙන්න අවස්ථාවක් හදලා දෙන්න පව් කියලා. කැමතිද කියලා මහාන වෙන්න? හා කියලා. මාන කළා. මේ ලෝසක ස්වාමීන් වහන්සේ දැන් කුංචි හාමුදුරු කෙනෙක් සිංගමණේ ගියපු දරුවෙකුගේ ඔබ දකින්න පින්වත් නේ අර. හරි සියුමැලි බොහොම ලස්සන ප්‍රේමනාප පෙනුමක් නැතුව ඇති ඉතින් ටිකක් විරූපී වෙනමක් තියෙන පොඩි හාමුදුරු කෙනෙක්. ලෝසක හරිතේ පැවිදි බවට පත් වුණා. මිනිස්සුන්ගේ මතයේ තියෙන සාමාන්‍ය මහණුනොත් එහෙම කිසි දෙයකින් අඩුවක් නැහැ ඕන එකක් හම්බ වෙනවා කියලා. මහණුනා මෙතින් වෙයි නිදාසේ ඕ කාලා දින ඉන්න පුළුවන් කියලා නෑ. මේ චරිතෙට එහෙම ලැබුණේ නෑ. ලෝසක ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වඩිනවා. ඒ පිඬු සිඟා වඩිද්දි පින්වත්නි බලන්න හිතලා
දානේ ටිකක් ගන්න තියෙන අවස්ථාව සමහර වෙලාවට මිනිස්සු ස්වභාවයෙන්ම පුරුදු වෙලා පින්දපාත වෙන්න සැලසෙනම දැක්කකම දානේ ටික ගෙනල්ලා බෙදන්න ලෑස්තිලා එනවා. නමුත් මිනිසුන්ට තේන්නේ පාත්‍රේ දානේ පිරීලා තියෙනවා. මිනිස්සු බලනවා බෙදන්න ඉඩ නැහැ. වැඳලා හැරිලා යනවා. පින්දපාතයදී කතා කරන්නේත් නැහැ. හැරිලා යන මනුස්සයෙක් නැහැ මහත්ය වෙලා බෙදන්න කියන්නත් බෑ දෙච්චුවට. ඒ මහත්ය දුන්න නැති ඉඳ ඊළඟ ගෙදෙට යනවා. ඒ ගෙදර වෙන්නේත් ඒකම. හැමදාම දානේ ටිකක් නැතුව ආරාමයට එන්නේ ඉස් පාත්‍රේ රන්. අන්තිමට අනිත් ස්වාමීන් වහන්සේලා වළඳලා ඉතුරු වෙච්ච ටිකක් තමයි වළඳන්නේ. එතකොට දැන් මේ වගේ නොලැබීමක් වින්වත් එදා අර අනේපිලු සිටවරු විශාකල හිටපු යුගයේ තමයි මෙහෙමද වෙන්නේ. දැන් එච්චර නොලැබීමක් මේ පරිත පිටපස්සේ හැදෙන්නේ එදා අර ඉරිසියාවට අර රහතන් වහන්සේට ලැබිච්ච දාන ටික ගින්නට හලපු අකුසලයක. එතකොට අපිට පේනවා ඉරිසියාවකට පුළුවන් පැවිදි වුණත් දාන ටිකක් නොලැබෙන විදිහට මහා කර්ම විපාක වලින් දුක් විඳින තත්ත්වයට පත් කරවන කෙනෙක් දුකක් විඳින්නේ තමන්ගේම හිතේ ආපු මේ මලකඩ වගේ කෙලෙස් එක්ක. ඉරිසියාව කියන කෙලෙස් බොවිට ඇති වෙන්නේ ලබන්න තියෙන ඕනකමටනේ. දැන් ඉදාර රහතන් වහන්සේ ඉරිසියා කලේ මොකටද ඔබ හොඳට හිතන්නේ? ලබන්න ඕනකම. ඒ කියන්නේ දායක මහත්ය පැහැදිලා මට ලැබිච්ච ටිකක් නැති වෙයි. ලැබිච්ච ටික නැති වෙයි කියලා ඉරිසියා කරනවා. දායක මහත්ය අන්තිමට මේ ටික තියාට දී ඔය හම්බෙන පිරිකර තියා යහමඳුරන්ට දෙයි. අන්නේ සමන්ත ලැබෙන ටික අහිමි වෙයි කියන බයට ලැබිච්ච ටික ගොඩ ගහ ගන්න ඕනකමට ආපු ඉරිසියා. අන්තිමට ඉරිසියාවේ ප්‍රතිඵලය මොකද්ද? කිසිදයක් ලැබෙන්නේ නැති ආත්ම හම්බෙන. ඒතර පින්වත්නි ලබන්න ඕන නම් ලැබිය යුතු දේනේ කරන්න ඕනේ. ලබන්න ඇත්තටම අවංක ඕන නම් දෙන එකනේ දැන් කරන්න ඕනේ. එතකොට දෙන එක්කනාටත් වළක්වන විදියට ඉරිසියාකම් කරනකොට ලබන්න ඕන කෙනාට සසරේම උපදින්න වෙන්නේ නොලැබී නොලැබීමයි. ඉතින් මේ ඉරිසියාවේ තියෙන ප්‍රශ්න. ඒකවල අපිට පේනවා සමහර වෙලාවට ඉරිසියාවත් එක්ක මේ වගේ කුහක ගති ඇතිවෙච්ච චරිත එහෙම ආත්ම ලබලා දුක් විඳිද්දි ඒ ලෝසක හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ කියන්නේ සමහර වෙලාවට පින්වත්නි අනිත් ස්වාමීන් වහන්සේලා ගිනල්ල දෙන දේවත් වළඳගන්න බෑ. එක්ක පිළිණු වෙලා ප්‍රශ්න ගොඩයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ දවසක් උන්වහන්සේගේ ජීවිතය ආවිස අවසන් වෙච්ච දිනේ පාරිපුත් මහ රහතන් වහන්සේ දැක්ක තමන්ගේ මේ ශිෂ්‍ය හාමුදුරුව අද පිරිනිවන් පාන පරිවත් මහ රහතන් වහන්සේට තිබුණ කිතුම අනුකම්පාව. දැන් අර කර්ම විපාක ජීවන නිසා කරන්න ලොකු දෙයක් තිබුණෙත් නැහැ. සාරිපුත්තු මහ රහතන් වහන්සේ පින්වත්නි තනියෙන්ම පින්ඩපාත වැඩම කරු. තනියෙන්ම පින්ඩපාත වැඩම කරලා ලෝසක හාමුදුරුවන්ට උපවාසයද වඩින්න ඕනේ නැහැ පින්ඩපාත මං ගෙනල්ලා දෙන්න. පරිවත් මහ රහතන් වහන්සේ පින්ඩපාත කරගෙන ආපු පාත්‍රයවත් දුන්නේ නැහැ අර හාමුදුරුවන්ගේ අතට. ඉතරද මහ පුදුම අනුකම්පාවක් කරුණාවක් සාරිපුත්තු මහ රහතන් වහන්සේගේ හිතේ තියෙනවා පින්වත්නි. උන්වහන්සේ මේ ලෝසක ස්වාමීන් වහන්සේට අර පාත්‍රයේ අතට නොදීම කියනවා. මගේ අතේ පාත්‍රයේ තියෙච්ච දැන් ලෝසක ඔයා අත දාලා වළඳන්න කිව්වා. එතකොට පාත්‍රයේ සරියොත් මහ රහතන් වහන්සේගේ අතේ තියාගෙන තමයි වළඳන්න දුන්නේ. මොකද අර කර්ම විපාකෙට මොනව වින කවුද? ජීවිතේ හරියට රහට දාන ටික පැවිදිනාට පස්සේ වළඳලා තියෙන්නේ ඕන් එදා. ඉතින් එදා හවස පිරිනිවන් පාන. මේ පිරිනිවන් පාන රහත් වෙන්න පින තීච්ච චරිතත් වින්වත්නේ ඉරිසියාවේ ප්‍රතිඵල එහෙම විඳලා තියෙනවා. එතකොට ඊළඟ බුද්ධ ශාසනයේ රහත් වෙන ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේදී මහ පුදුම විදිහට රහතුන් තීරිසියා ගන්නවා. මම එක දෙයක් කල්පනා කරනවා. අපිත් ඔය බවුන් පැලැස් එහෙම සකස් කරන්න යනකොට සමහර ස්වාමීන් වහන්සේලාගේ තියෙන ඉරිසියා දෝෂ ගැති හරියට අත්දකලා තියෙනවා. එහෙම ඉරිසියා කරන හාමුදුරුවෝ කරන සමහර දුෂ්ට දේවල් නිසා අපි ලක්ෂ ගණන් සමහරකට වියදම් කරපු ඉඩම්වල අපිට ඉතිරි වැඩ ටික කරගන්න බැරුව වැඩ නැවතිච්ච තැන් තියෙනවා. නමුත් මම මේ ස්වාමීන් වහන්සේලා දිහා බලන්නේ ලෝසක හාමුදුරුවෝ කාශ්‍යප බුද්ධ ශාසනයේදී රහතුන්ට ඉරිසියා කරත් ගෞතම ඊළඟ බුද්ධ ශාසනය වෙන ගෞතම බුද්ධ ශාසනයේදී පිරිනිවන් පාන චරිතය. සමහරවිට අපි දන්නේ නැහැ. දැන් අපිට මේ ජීවිතේ ඉරිසියා කරන හාමුදුරුවෝ යම් පන්සලක අපිට කුඩු කෙඩුකම් කරාට ඒ හාමුදුරුවෝ ඊළඟ බුද්ධ ශාසනයේ යම් කිසි රහතන් වහන්සේ නමක් බවට පත් වෙන උත්සමයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පින්වත්නි ඉරිසියා කරන කෙනෙක් බව නොගැටෙන විදිහට අපිට තියෙනවා. නිෂ්කාරණී ඉරිසියාකම් කරන සමහර අය අභූත චෝදනා කරලා විවිධ කටකතා හදලා විවිධාකාර විදියට පින්වත් මිනිස්සුන්ව වටන තැන් තියෙනවා. මේක ජීවත් වෙන පැවිදිවත් තියෙනවා. සමහර තැන් තියෙන ඔබ බලන්න කල්පනා කරලා තියෙන ඉරිසියාවට ಗುಣ කියනකොට ආගෙන ඉන්න බෑ. ඒ ගුණයක් කාගේ හරි කියනවා නම් ඒකත් ඔයා ඔය කිව්වට වා දන්නේ නැහනේ මේ මෙහිම දේවල් අපි දැකලා තියෙනවනේ කියලා දොස්තික ඔන්න එයා කියන පටන් ගන්නවා. මෙන්න මේ දොස් කියන පරිපේ හැදෙන්නේ අසත්පුරුෂයෙකුට ඔය ඉරිසියාව නිසා.
අර අසත්තුල්ල වදුකා සූත්‍රය කියලා තියෙන සූත්‍රය මේ සූත්‍රෙදී කියනවා මෙහෙම කරුණ. සත්පුරුෂයාගේ ස්වභාවයන් කියනවා තව කෙනෙකුගේ දෝෂයක් එකපාරට පැනලා කියන්නේ නෑ. තව කෙනෙක්ගේ දෝෂය කවුරු හරි කෙනෙක් හාරහාර අහද්දි අහද්දි ඔන්න අහනින්දා ටික ටික එහෙම කියාවි එකපාරම පැනලා තව කෙනෙක්ගේ දොස් කියන්නේ යන්නේ නෑ කිව්වා. තමන්ගේ දොස් අහන්නත් කලින් කියයි කිව්වා කියන්න ඕන කෙනාට. හැබැයි මේ පාරේ යන මොහොතේම තමන්ගේ දොස් කියන්නේ නෑ. කියන්න ඕන තැන තමන්ට අවවාද අනුශාසන ලැබෙන්න ඕන තැනදී ඒ සබ්‍රමචාරින් වහන්සේට තමන්ගේ දොස් අහන්නත් කලින් කියනවා කියලා. එතකොට කියනවා සත්පුරුෂය හැමතිස්සෙම අනුන්ගේ ගුණ අනිත්‍ය අහන්නත් කලින් කියනවා කියලා. තමන්ගේ ගුණ ඇහුවොත් තව කෙනෙක් මේ අන්තන් එන්නෙන් තමයි කියනවා ආයි ආයි ප්‍රශ්න කර කර අහන විදිහට කියන්නේ. ඔය සත්පුරුෂයගේ ලක්ෂණ ටික. ඔය ලක්ෂණ හතරම මතක තියාගන්න. ඊට පස්සේ අසත්පුරුෂයගේ ඔකේ අනිත් පැත්ත. අසත්පුරුෂයා පෙන්වාසි අනිත්‍යයේ දුකක් තියෙනවා නම් ඒ දුක අනිත්‍ය අහන්නත් කලින්ම පැනලා කියනවා කියනවා. අසත්පුරුෂයා මේක අනුන්ගේ දුක් යම තැනම අනුන්ගේ දොස් කියෝ 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 ඒවම තමයි කටේ තියෙන්නේ. එතකොට අහන්නත් කලින් පැනලා කියනවා. තමන්ගේ දොස් හාරහාර ඇහුවත් යන්තම් ඉන්නේ මෙහෙන් තමයි කියන්නේ. ලේසින් කියන්නේ. කියාපත් පුරුෂ ගති. ඊට පස්සේ අනුන්ගේ ගුණ තව කෙනෙක් අහත්ති ආදිත්‍ය එහෙමෙන් ආයෙම හේකුත් සිටිනවාලාට තියෙනවා තමයි කියලා අර යන්තම් ඉන්නේ මෙහෙන් තමයි කියන අනුන්ගේ ගුණ කියන්නේ. හැබැයි තමන්ගේ ගුණ අනිත් අය අහන්නත් කලින් පැනලා කියනවා කියන්නේ. මේ අසත්පුරුෂ ලක්ෂණ කියන්නේ. එතකොට ඔය කියන අසත්පුරුෂ ලක්ෂණ හැදෙන්නේ ගොඩක් කලාවට මේ ඉරිසියාව වගේ ප්‍රශ්නත් හින්දා. අනුන්ගේ ಗುಣ තියාගන්න බැරි මොකෝ? තව කෙනෙක් හාරහාර අහද්දි අහද්දි කියන්න ලේසියෙන් අදිමදි කරා කර ඒක හංගහංග අනුන්ගේ ಗುಣ ටික තියාගන්න ඉරවෙන්නේ මොකෝ? ඉරිසියා. ඊට පස්සේ පින්වත්නි අනුන්ගේ දුස් අහන්නත් කලින් පැනලා කියන්නේ මොකෝ? ඉරිසියා. ඔය ඉරිසියාවත් එක්ක ඇවිත් අසත්පුරුෂ ගන්න. අසත්පුරුෂ වදුකා සූත්‍රයේ ගොඩක් කාරණා ඒකට ඉරිසියාව පැත්තෙන් ගෙවිච්ච. ඊළඟට පින්වත්නි ඉරිසියාවන්ත කෙනා සමහර තැන් තියෙනවා ඒ ඉරිසියාව මතුවෙන මහා මේ සද චරිතයක්. හැබැයි ಗುಣ කියන දෙයක් තියෙනවා. මේ එහෙම චරිතයක් තමයි කෝකාලික කියලා කියන්නේ. කෝකාලික හාමුදුරු ಗುಣ කියුණා. ඒ සාරිපුත් මහ රහතන් වහන්සේ ගැන. මොකක්ද වෙන්නේ? සාරිපුත් මහ රහතන් වහන්සේ කෝකාලික හාමුදුරුවන්ගේ වැඩම කරලා ඉන්න පලාතට වඩිනවා කියලා ආරංචි වුණාම ඒ ආරාමයේ තියෙන පැත්තට හරි සතුටු වෙතුනා. මේ වගේ මහ උතුම් චරිතයක් වඩින වෙලාවේ කීයක් කර හොයාගන්න පුළුවන්. දැන් ගියක් ගියක් ගාන ගියා. ගියලා මිනිස්සුන්ට කියනවා දන්නවද වැඩ? මහා මේ ශාසනයේ ඉන්න වටිනම හාමුදුරුවෝ වඩිනවා දැන්. අසල් දවසේ. ඕගලන්ට පුළුවන් ඔන්න උන්වහන්සේව නිකන් කියන්නේ. ලේසි නෑ දැක ගන්නවා. බොහොම දුර්ලභව තමයි දකින්න පවා හම්බෙන්නේ. මේක මේ වෙලාවේ ඔයගලන්ට හම්බෙන කලාතුරකින් ලැබිච්ච දෙයක්. කොහොම හරි මොනවා හරි දෙයක් උනාගෙන පූජ කරගන්න මේ ලැබෙන වෙලාව අත අරගන්න එපා කියලා. දැන් මේ මට දෙන්න කියලා නෙමෙයි කියන්නේ. අර වහිනාසර මොනවා හරි පූජ කරගන්නලු. නැත්නම් හරි දුර්ලභයි. මහා කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. දැන් මේ ටික කොහොම කියන්නේ මොකද යකි අරමුණ? කල්පනා කරලා දැන් ගමේම මිනිස්සු ඇවිල්ලා මේ හාමුදුරට පොලින් ගිහිලා පූජා කරනකොට ඕ උස්සන්යක් නැහැ නේ උනාසි රහතන් වහන්සේ නවතිනවා. ඒ ටික ඔක්කොම මට මේක හොඳ chance එක මේ වෙලාවේ කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා මාස ගාණක් මහන්සි වුණා ඔකට. පින්වත්නි දැන් අද කාලේ හිටුණා නම් digital printing බැනරුත් ගහගෙන ලොකු සංවිධානයක් කරයි තොරන් ගහගෙන. ඒ විදිහට මහන්සි වුණා. මහන්සි වෙලා සැරියුත් මහරහතන් වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේ බලන්න දැන් අර බස් තරන් දුරේ ඉඳන් එනවා වගේ මිනිස්සු එනවා පින්වත්නි හැම තැනින්ම. මිනිස්සු මහා විශාල ත්‍රිගර කන්දක් පූජා කළා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේකා මහා ත්‍රිගර ගොඩක් දැන් මේක ආරාමයකට තියලා ගිහිල්ලා වැඩක් නැහැ නේද? දැවැන්ත ත්‍රිගර කන්දක් හම්බුණාට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කල්පනා කරා ලේසියෙන් මේ ත්‍රිගරක් ලැබෙන්නේ නැති ආඳුරු කොච්චර ඉන්නවද උන්වහන්සේලාට මේ ටික ලැබෙන්න සලස්වන්න ඕනේ කියලා තමන්ගේ සමීප කැපකරු මහත්තුරුන්ගේ මහත්වයෝ මේ ටික වැඩින ජීතවනෙන් ලැබෙන සලස්වන්න කියලා මේ ස්වාමීන් වහන්සේට තවශ වෙන ටිකක් කියන්න කියලා. දැන් ඔන්න කෝකාලික ආඳුරක ටිකක් හම්බුනි. දැන් කෝකාලික ආඳුර බලන්නේ සාපේක්ෂවනේ. දැන් මේ හම්බෙච්ච ටික පින්වත් මේ මහ ගොඩක් වෙන්න පුළුවන් ලැබෙච්ච ටික. නමුත් උන්වහන්සේ බලන්නේ අච්චර කන්දකින් මෙච්චරයි කියලා. දැන් එතකොට අර කන්ද දිහා බලාගෙන දවස් ගානම සමායට සරියුත් මහ රහතන් වහන්සේ දවස් කීපයක් වැඩ හිටියනම්
තවත් ඊටම මේ කෙලන් අලහල බලබල ඉන්නේ කන්ද දැන් මෙච්චරක් ඉස්සුනා මෙච්චරක් ඉස්සුනා දැන් මේ ටික ඔක්කොම මට ලොකු ලොකු වටින පිරිකර අද කාලේ හිටින ෆ්‍රිජ් එකක් අවන් එකක් මොකක් හරි එහෙම දේවල් උත්ගෙනලා පූජා කරනකොට ආවම අරමුකුත් තියෙනවා මේකකුත් තියෙනවා කියලා එහෙම එහෙම ඒවත් දැන් බලබල දැනගෙන ඔළුවේ වැනගෙන ඉන්නේ නැති දැන් ඔක්කොම ටික අරින් අරෝගෙන අරන් යනකොට අකුකුත් පූජා කරලා තිබ්බා ඒකවත් කියලා නැහැ මේවත් තිබ්බ ඊටිකවත් නෑ මෙතන කියලා දැන් හම්බෙච්ච ටික ගැන නෙමෙයි සතුට තියෙන්නේ අර අහිමි වෙච්ච ටික ගැන හිත හිත අරට අරගත් නෑ මේ මං දැක්ක අර පිරියාවතී ආච්චිත් ගිනල්ල පූජා කරා මේ ಜಾති ලොකු මේකුත් කීතිය ඒව තමයි දැන් ඔළුවේ තියෙන ඒකත් නෑ එකක් අරන් ගියලා නැති වෙච්ච ටික ගැන හිත හිත පින්වත්නි ආව මුදුම තරහක් මහා පුදුම ආත්තලා කියලා කිව්වට තියෙන්නේ කෝස තණ්හාවක් මේ තීට්ට උප උසංගියන මම මාව ගාන මහන්සි වුණා දැන් පින්වත්නි පැරියොත් මහරතනට කරන්න ගියේක දන්නේ නැහෙනේ කෝකාලික හාමුදුරු පැරියොත් මහරතන වහන්සේ මේ අහිංසක දුප්පත් තැනකට පූජා කරන්න ඕනේ කියලා හිතිච්ච එක මේ හාමුදුරන්ගේ ඔළුවේ නැහැ. එතකොට මේ හාමුදුරුව බැලුවේ හම්බෙච්ච ටික ඔක්කොම උස්සන් ගියාගෙන. ඔන්න රහතුන්. එන දැන් ගියා බුදුරජාණන් වහන්සේ හම්බෙලා දෙන්නම්කෝ මෙයාට වැඩක් කියලා කියනවා මේ ස්වාමීනි ඔබ වහන්සේ රහතන් වහන්සේලාගෙන් ඔය කොච්චර මේ හොඳ රහතුන් ඉද්දි මේ අග්‍රස්ථානයට පත් කරගන්න මම කවුද මේ දාගෙන තියෙන්නේ දකුණත් සව් කියලා ඔබ වහන්සේගේ අග්‍රම ශ්‍රාවකය කියලා දීලා තියෙන ඔබ වහන්සේ රවට්ටන මෙලෝ රහත් බවක් නැති මහත් අන්හාවෙන් පිරිච්ච මිනිස්සෙක් කිව්වා ඇයි කෝකාලික ඔබ එහෙම කියන්නේ කියලා නෑ මම දැක්කනේ කිව්වා මේ අපේ ස්ථානෙට ඇවිල්ලා බුදුහාමුදුරනේ අර පිරිකර කන්දක් ගොඩ ගහලා කන්දම උස්සන් ගියානේ මෙයා කියලා දැන් මට හිතාගන්න බැයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ කෝකාලිකව දකින්නකොට කොහොම කරුණාවක් ඇති වෙන්නේ නැත්නම් මේ පිරිකර ටිකක් ගැන කියෝ කියෝ පොඩි එකා වගේ සූප්පුවකට ගහන ආවගේ වැඩක් මේ කණ්ඩායමට ඒ වෙලාවේ පින්වත්නි මේ සැරියොත් මහරතනගේ බණින බැනිල්ල භාග්‍යතුන් වහන්සේ පුළුවන් තරම් වළක්වන්න උත්සාහ කරා කෝකාලික ඔබ මහා අගාධයකට වැටෙන්නේ හිත පහද ගන්න පාරිපුත්ත ගැන හිත පහද ගන්න ඕන කෙනෙක් ඔය මේ අහිංසක ඔය දුප්පත් භික්ෂූන්ට පූජා කරන්න කියලා හිතාගෙන ඒ ටික ඔය ගෙනල්ලා තියෙන්නේ හිත පහද ගන්න කෝකාලික උන්වහන්සේ කරන දේ ගැන කියන්න බොහන්සේ තිබින් දුක්ද කරනවනේ කියන එක අහන්නේ නෑ නිකක ඒකට පින්වත්නි පිළි නොගන්නා දේ කියා දැරියොත් මහරතනාවගේ තව තවත් පහත් කර කර බැන බැන විශාල අසුකල් ටික සර්ච් කරගත්ත තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ කීප කහන්නෙම නැතුව ඔබ වහන්සේ එනම් පිළිගන්නේ නැත්නම් මම මේ ඔබ වහන්සේ කොහොමද මේ ටික කියන්න ආවේ තව ඉස්සරහට තව මොන මොන දේවල් වල ඔබ වහන්සේගේ නමත් කැත වෙයි දන්නේ ඕගේ අග්‍රස්ථාන වලට තියාගෙන පිළිගන්න එකක් පිළිගන්න එක ඇස්සේ ඔබ වහන්සේ බැන්න මං යනවා යන්න කියලා ගියා තමන ගහලා ගිහිල්ලා වැඩි දවසක් නෑ දැන් වෙන්නේ මොකද්ද අර හම්බෙච්ච පිරිකර ටික Tamanට ලැබුණේ නෑ කියන ආපු ඉරිසියා උන්නාන්සේ උස්සංගිය ඉතින් උන්නාන්සේ පූජා කරපු උන්නාන්සේ හම්බෙච්චන එතකොට උන්නාන්සේට කැමති දෙයක් කරන්න පුළුවන් කාරිපුත් මහ රහතන්සේ එතකොට පින්වත් දැන් මේ ටිකට ආපු මේ ඉරිසියා දැන් මේක දුප්පත් අයට දෙනවයි කියලා මේකට කැමතිත් නෑ ඇයි හේතුව දුප්පත් අයට දෙන්නද මම මෙච්චර මහන්සි වෙන්නේ මාසකනම් සංවිධානය කරලා කියලා නේ හිතන්නේ මේ කන්දක් ගොඩ ගහම මොනවා කරන්නද කෝකාලික එතකොට වෙනවත් මේ ඉන්දියාකාරයට තේරෙන්නේ නැහැ දැන් ඔය ඔක්කොම මට ලැබිලා මම මොනවා කරන්නද ඔයන් කියලා එකවත් හිතාගන්න බැහැ ඒ වගේම ඉන්දියාවේ තියෙන ප්‍රශ්නය තමයි ගුණතුන්ගේ ගුණ දකින්න බැහැ දැන් බලන්න සරියොත් මහ රත්නාවගේ ගුණ දැකලා පහදින්න තියෙච්ච අවස්ථාව ගුණතුන්ගේ ගුණ දැකින්න සම්පූර්ණ අන්ධේක කරන බැරි කරන තැනට ඉරිදීවපත් කරනවා ඊට පස්සේ මේ අසහාය මහා සාස්තුරයාගේ වචනේ මේ බුදුහාමුදුරන්ගේ වචනේ පිළිගන්න බැරි වුණා නේ වෙලා සාරිපුත්ත ගැන හිත පහද ගන්න කියන මේ බුදු වචනේට අවනත උන්නේ ඉරිදීව කොච්චර ධර්මද බලන්න බුදු කෙනෙකුගේ වචනේට ඉක්මෙන්න බෑ කිව්වම දැන් ඒ විච්ඡ අකුසල් ටික නිසා අපි මේ ධර්මය අහන මේ සෙනසුරාද මේ අටට කිට්ටු වෙන මේ රාත්‍රියේ පින්වත්නි මේ වෙලාවේ ඔය ඉරිසියාවින්ද දුක් විඳිනවා පිරිකර ටිකක් ඉඳ නිරේ පිරිකර ටිකක් ඉඳ තාම නිරේ දුක් විඳිනවා කල්ප ගානක් ඔය දුක විඳින්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාලේ කටේ කෙටේරිය තියන්ව ඉපදිච්ච අසත්පුරුෂයෙක් වගේ කිව්වා මේ කෝකාලික දෙඩි තාල පුපුරල තරව తిරිල මේ අපවත් උනේ පුතුම විදිහට දුක් විඳ වැඩි දවසක් හිටියේ නෑ අර කරපු අපහාස දෙන්නාගේ මහා දරුණ විදිහට විපාක විඳිනවා දැන් කියලා පදුම කියන නිරේපදින ඒ නිරේ ගැන මහා විදින වේදනා සහිත දුක්ඛිත විස්තර රාශියක් කියන සුත්ත නිපාතේ ඔය කෝකාලික ගැන කියන සූත්‍රය කෝකාලික සූත්‍රය සුත්ත නිපාතේ තියෙන සුද්ධක නිකායේ පුතුම විදිහේ විඳින දුක් ටිකක් නිරේ ඒ වෙනුවෙන් පින්වත්නි මේ පිරිකර ඉරිසියාවට
එතකොට අපිට පේනවා සමහර වෙලාවට මේ වගේ දැන් අර ಗುಣ කියන්න උත්සාහ කරපු කටකින් තමයි දොස් කියාගේ. දැන් ඈත් උනත් බලයි සමහරලාට අපි මෙහෙම හිතමුකෝ. දැන් ওই පෙරිකර ටික අරන් ගියාට පස්සේ සැරියුත් මහරහතන් වහන්සේ ආරාමයේ වැඩ ඉඳලානේ දැන් පිටට වැඩි. දැන් ඔබ හිතන්න ගමේ මිනිස්සුන්ට කෝකාලික හඳුරු මොනව කියනවද? ওই පිටින් පස්සේ. දැන් ගමේ මිනිස්සුන්ට ඒ කියන්නේ නැති දොස්නේ. ගමේ මිනිස්සු බලන්නේ නැති සාරිපුත් හාමුදුරුව පන්සලට එන්න කලින් මේ හාමුදුරුව ගුණ කියකී හිටියා. දැන් සැරියුත් මහරහතන් පන්සලේ දවසක් දෙකක් ඉඳලා ගියාට පස්සේ මේ හාමුදුරුවන්ට එපාම වෙලා. ඒ කියන්නේ මොකක් හරි දෙල්ලම සාරිපුත් හාමුදුරුවන්ගේ පැති කියලා සමහර මිනිස්සුන්ට හිතෙන්නේ. ඒයි ඉතින් ළඟ ඉඳලා ගියාට පස්සේනේ දැන් මේ ගුණ කියකී හිටපු කෙනා දොස් කියන්නේ. බොහොමකට මතක තියාගන්න සමහරලාට කෙනෙකුගේ ගුණ කියකී හිටපු මිනිහා පස්සේ දොස් කියනවා නම් පින්වත්නි ඒ දොස් කියන එක පිටිපස්සේ සමහරලාට ඔන්න ඉරිදියා ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද අපිටත් හම්බෙන අපේ සමාජවලට ගුණ කීකී ඉඳලා ළඟින් ඉඳලා ඊට පස්සේ දොස් කී කියන මිනිස්සු අපිට සමහරලාට සමාජය හම්බෙනවා. ඇතැම්ම අය කියන්නේ එයා ළඟ ඉඳලා ඒ දැන් දොස් කී කියන්නේ. අමතක කරන්න එපා. ඇසුරු කරා. මේ වගේ ප්‍රශ්න සමාජ සමහරලාට ඔය පිටිපස්සේ තියෙනදී ඔබට හිතාගන්න බෑ. ඒ නිසා මේ වගේ ඉරිදියාවල් එක්ක විච්ච ඔයගේ සිදුවීම් මේ සාසනය ඇතුලේ ගොඩාක් තියෙන එක එක කාරණාවල දෙපින්වත් එහෙම දේවල් සියල්ල විමසලා බලනකොට ඔබට බොහෝ වෙලාවක් ගන්න බැහැ මේකම කීකේ වෙච්ච ප්‍රශ්න කියන්නේ අපිට දැන් මේ මානසිකව ඔය ඇති වෙන ස්වභාවය මේ තියෙන ඉරිකියාව ඇති වෙන්නේ ඒ තුන තැන් ගොඩක් වෙලාවට අපිට දේවල් නැතිකම හින්දා මෙනේව නෙමෙයි එතකොට දැන් අනිත් කාරණේ තමයි ඔබ සමහරවිට හිතන්න අපි පාරේ යනකොට ඒ පාරේ යන මිනිස්සු ඕන්තරම් දකින්න එහෙම නැත්නම් පාරේ යනකොට ලස්සන්ට හදපු නිවාස ගොඩනැගිලි දකින්න. ඔබ හිතන්නකෝ කෙනෙකුට පාරේ යැපි මුණ ගැහෙන නිවසක් දැකලා ඒ නිවස හදපු මිනිහයාගේ නීරසියාවක් කියන්නේ නැහැ. හැබැයි එයාටම තමන්ගේ ඥාතියෙක් ඒ වගේ නිවසක් එක පාට හදලා දියුණුනොත් එහෙම එයාගේ නීරසියාවක් වෙනවා. සමාන නිවාස දෙකක්. සමාන නිවාස දෙක දැක්කට අර පාරේ Taman නොදන්න පැත්ත කිදුම මිනිස්සයගේ ගේ දැක්කම ඉරිසියාව ආවේ නැහැ. Tamanගේ ඥාතියේ ඥාතිය කියක් හදුවට පස්සේ ඉරිසියාව ආවා. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙයාට අර ගේට් එක නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ. මෙයා අඳුරන මෙයත් එක්ක එක ලෙවල් එකේ හිටපු එහෙම නැත්නම් මෙයාට වඩා පහලින් හිටපු කෙනෙක් මේ තත්ත්වයට ආපේ. නැත්තම් ඒ ගේ දැකලා ඉරිසියාව වෙනවනම් පාරේ ඔවගේ ගෙවල් දැක්කම ඒ පාර දිගට යනකොට ගෙවල් දැකලා දැක්කේ හැමෝගෙම ඉරිසියා කර කර යන්නේද? එහෙම කරන්නේ නැහැ. මෙතන එහෙනම් මේ ඉරිසියාවට හේතුව හොයන්න ඕන. මේ හේතුව වෙලා තියෙන මොකද්ද? අපි හැමතිස්සෙම පින්වාදින් මාන්නෙත් එක්ක මේ ලෙවල් බලන මගෙත් එක්ක එකට හිටපු අය. එහෙම නැත්තම් මට ජූනියර් මට වඩා පහලින් හිටපු කෙනෙක් අපිට වඩා දුප්පත් හිටපු කෙනෙක් මේ විදිහට මොනවද තිබ්බේ කියලා දැන් ඔය නිකන් එකපාරට මොකක් හරි පොඩි විකුණලා ඇති මොනව හරි අන්න ඒ වගේ ඒ පිටින් දාලා අර මොන්ටියන් සමහරවිට චෝදනා කරන්න හරි පින්වත් ඔය පිනට හම්බෙච්ච කියලා ලොතරැයියක් හරි ඇදලා හම්බෙච්ච දෙයට පවා ගරහා කරන්න හැම එකක්ම තියෙන පින්වත් අර ලැබਿੱච්ච ටික නිසාම නෙමෙයි අර ලෙවල් එක වැටිච්ච එක එතකොට ඉරිසියාකාරයක් ගොඩාක් කාලවට කැමති අර පහළ මට්ටමේ එහෙම ඉන්නවා දකින්න. ඉදුප්පත් මිනිහා. ඒ මිනිහා එහෙමම ඉන්නවා. වාහනයක් නැතුව යන මිනිහා වාහනයක් නැතුව එහෙම යන්න ඕනේ. මං යන මං ඒ මිනිහියත් එක්ක බලනකොට මට හැමදාම වාහනේ යන්න තියෙනවා. අන්න එහෙම පින්වත්නි දකින දැකilla නිසා රේරුගානේ හාමුදුරුවෝ කියන සමහරට හාමුදුරුවරුන්ගේ ලැබීම පිටිපස්සේ ඇතැම් වෙලාවට කතා කරන්නේ මිනිසුන්ට නොතේරුණට ඔය ඉරිකියාවත් එක්කයි කියලා. සමහරලාට භික්ෂුවකට ඒ ඇත්තන්ට වඩා පාවිච්චි කරන්න දෙයක් දකිනකොට දැන් මම ඔක හොඳට දැක්කා සමහරලාට මේ දේශකයන් වහන්සේලාට පින්වත්නි ඔබ දන්නවා ලැබෙන ඇතැම් පහසුකම් කියන උන්වහන්සේලා මිනිස්සු අතර දැන ගැනීම වෙන්නේ මිනිස්සු අතර ප්‍රියමනාප වෙන්නේ මොනවා හරි එතන පිනක් නිසානේ. ඒ පින නිසා උන්වහන්සේලාට ලැබීමුත් තියෙනවා. ඒ ලැබීම් වලදී උන්වහන්සේලාට පුළුවන් විදියට තවත් බොහෝ නොලැබෙන ස්වාමීන් වහන්සේලාට උපකාර කරන්න කටයුතු කරනවා. එතකොට අර දැන් නොලැබෙන භික්ෂුවක් හැදිලා තියෙන්නේ හේතුව බැලුවම එතන තියෙන අතීත ජීවිතවල ඉරිසියා කරලා මොනවා හරි හේතුත් එක්ක අද ලැබීමක් නැහැ.
ඒ ලැබීම නැති කෙනාට ලැබෙන ස්වාමීන් වහන්සේලා පුණ්‍යවන්ත කෙනෙකුට උපකාර කරනවා. හැබැයි දැන් ලැබෙන ස්වාමීන් වහන්සේට ලැබිච්ච දේ දිහා බලලා කොච්චර මිනිස්සු ඉන්නවද ඒකට බනින. ඒ බයින් එක පිටිපස්සේ නේරුකාණේ ආදුරු පෙරන වංචක ධර්මයක් විදියට සමහරලාවට තියෙන්නේ ඉරිසියා. දැන් අපි බවුන් පැලස් ලන්තෑරුම් සහිතව මැටිකුටි හදනවා කියනවා. මුතුම කැමැත්තක් තියෙන මිනිස්සු. සමහරට ඔය කැමැත්ත පිටිපස්සේ තීරණ පින්වත් නේ එතනදී අර තියෙන අල්පේක්ෂ ස්වභාවයකින් හැදෙනවා කියන එකට තියෙන කැමැත්තට වඩා මේ හිත් යට ගොඩාක් කලාවට ඉරිසියාව කියන එක Tamanthum නොතේරි තියෙන මොකද හරි කැමති හාමුදුරු හොඳට ග්‍රැනයිට් අල්ලපු තැනක ඉන්නවට වඩා මැටි ගාපු තැනක ඉන්නවා දකිනකොට ඒක පිටිපස්සේ Tamanthum තේරෙන්නේ නැහැ ඉරිසියාව කියන එක තියෙනවා. ඕක රේරුකාණේ හාමුදුරන් පොත්වල ඔබට කියවල බලතෑගි බොහොම අපූර්වට විස්තර කරලා තියෙනවා. ඕක තේරෙන්නේ තමන්ගෙම දිහා නිහඬව තමන් චුට්ටක් ඉතල බැලුවොත් ස්වාමීන් වහන්සේ වඩින වාහනය ගැන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ආරාමය ගැන ස්වාමීන් වහන්සේට ලැබෙන දානෙ ටික ගැන කෙනෙකුගේ හිතේ තියෙනවා නම් ආමුදුරුවරු අපෑරියලු අන්න අපෑරපු හැටි කියලා දකින්න එක පිටිපස්සේ තමන්ට නැති දෙයක් උන්වහන්සේට ලැබීම මෙයාගේ හිතේ තියෙන ආමුදුරුවුනම එහෙම බෑ අපිට වඩා නැති අය විදියට ඉන්නවා. එතකොට මේක තමන් ගන්නෙ ධර්ම කරුණුත් එක්ක තැරලා ඉන්නවනේ. එතකොට පින්වත්නි ඒ ලැබිච්ච ස්වාමීන් වහන්සේලා දැන් උදාහරණයකට බුද්ධ කාලේදී අපි පූර්වාරාමයේ පට්ටු දෙකක කුටි 1000ක ගොඩනැගිලා පට්ටු දෙක කාමර 1000ක් හදනවා කියවට පස්සේ ඔබ නිකන් හිතලා බලන්නකෝ අද සමහර අය හොටෙල් හදනවා මම අහලා තියෙනවා අය ගෝල් ෆේස් එක ළඟ අක්කර ගානක ඉඩමක තර හොටෙල් එකක් හදනවා. ඒ හොටෙල් එකවත් කාමර 1000ක් නෑනේ අක්කර ගානක හදලා ඉතින් තට්ටු ගොඩනැගිලි හදලා කාමර 1000ක් නේ. ඉතින් තට්ටු දෙකකට කාමර 1000ක් දාන්න 500 කොච්චර බිම් ප්‍රමාණයක් යන්නේද? මේ සවැත් නුවර තිබිච්ච වටිනාකම වැඩිම භූමියක තමයි මේ පූර්වාරාමය හැදෙන්නේ. ඒ කියන්නේ හරියට මේ කොල්ලු පිටියෝනි. මේ වගේ පැත්තක පින්වත්නි කාමර 500 එක තට්ටුවකට එක ෆ්ලෝර් එකට එන්න විශාල වර්ග ප්‍රමාණික භූමියක් ඕනේ. එතකොට කුටි 500ක් එක තට්ටුවකදී කුටි 1000ක් තට්ටු දෙකට තියනවා කියන්නේ වෙන්ටිලේෂන් අර මේ වාතාශ්‍රයට ආලෝකයට කොච්චර සැලසුම් සහිතව හදන්න ඕනද කාමර 500 තට්ටුව කෙනෙකුට. එතකොට ඒ තරම් මහ ගොඩනැගිල්ලක දැන් 1000ක් ඉද්දී ඒ 1000ට කුටි විතරක් තිබිලා බෑනේ. වැසිකිලි ගැසිකිලි පහසුකම් තියෙන්නත් ඕනේ. එතකොට ඒ හා සමාන උන්වහන්සේලාට වළඳන්න දානශාලා පහසුකම් තියෙන්නත් ඕනේ. එතකොට උන්වහන්සේලාට වන්දනමාන කරන්න ඒ ආදී ධර්මය අහන්න ඕන කරන ශාලා පහසුකම් මේ හැමදේම තියෙන්නත් ඕනේ. ඔය ඔක්කොමත් එක්ක කොපමණ විශාල දෙවැන්ත කෝටි ප්‍රකෝටි ගානක ගොඩනැගිලි. දැන් පින්වත්නි අර ලෙන් ඇසුරු කරගෙන කැලෑ ඇසුරු කරගෙන මේ පැවිදිභාවයට අවශ්‍ය කරන හිත වඩන භික්ෂූන් ඉන්න යුගයක එදා ඔය වගේ ගොඩනැගිලි හදලා පූජා කරනකොට කී දෙනෙක් ඒව විවේචනය කරන්නේ නැද්ද? එතකොට මේ විවේචන පිටිපස්සේ තියෙන්නේ අවංකවම අර කැලේට ගිහලා භාවනා කරන එකට තියෙන කැමැත්තට වැඩිය ඉරිසියාව කියන එක ඔබ දකින්න පින්වත්නි. ඒ ඉරිසියාව විශාකල ළඟ තිබුණේ නැති නිසා තමයි විශාකල ඉරිසියාව කියන එක ධර්මයේ තුලින්ම පහර ගහලා වීති කරලා දාලා නිසා තමයි විශාකලගේ හිතේ හැමතිස්සෙම තිබ්බේ සංඝයාට උපරිමම පහසුවෙන් මේ ටික සලස්සලා දෙන්න ඕනේ කියලා කෝටි ගාණක් යෙදන් කරලා මේ දේවල් කරේ. එතකොට පින්වත්නි ඒක ඉතර කෝටි ගාණක් නෙමෙයි මේ අද කාලේදී රුපියල් 10ක් වියදම් කරන්නේ නැති මිනිස්සුන් තමයි විවේචනය කර කර යන්නේ. අන්න කැලෑවල් වල භාවනා කරන්න සන්නාවුදුරු කරනවා කියන හාමුදුරුවෝ අන්න පූර්වාරාම කියලා කෝටි ගාණක තට්ටු ගොඩනැගිලි වල ඉන්න යන්නේ රුපියල් 10ක්වත් වියදම් කරන්නේ නැති මිනිස්සුන්. එතකොට මේ කෙලෙස් පිටිපස්සේ තියෙන කතාව ගොඩාක් වෙලාවට පින්වත්නි සාමාන්‍ය ජීවිතේ මිනිස්සු අතරේ පවා ඉරිසියාව නිසා සමහර මිනිස්සුන්ට නැති ප්‍රශ්න ඇති කරලා අසාද දික්කසාද කරලා ළමයින් අනාථ කරන තැන් ඕන තරම් තියෙනවා. ඔබ හිතන්න ඇතැම් වෙලාවට මේ සමාජය අපිට නොතේරුණාට මට ආරංචි වෙච්ච ඇතැම් සිද්ධි තියෙනවා. ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳට විතරක් ආදරෙන් හොඳට ඉක්මිලා හිටපු ස්වාමි පුරුෂේ. නමුත් එකට හිටපු යාළුවන්ගේ සමීපම යාළුවෙකුට ආව ඉරිසියාව මේ හොඳට ඉන්න ස්වාමියාව කුමාරි විනාශ කරන්න ඕනි කියලා. එයාගේ චරිතය නැති කරන්න ඕනි කියලා. හේතුව මොකද? තමන් ආදරය කරපු ගෑණු ළමෙක් මේ බැඳලා තියෙනවා. එතකොට මේ තමන්ගේ යාළුවා විවාහ වෙච්ච ඒ යාළුවගේ බිරිඳව දකින්නකොට තියෙන පුදුම ඉරිසියාවක් මේ යාළුවට. කොහේ යාළුවට?
ඒ කුරුට යාළුවා පින්වත්නි අර විවාහ ජීවිතේ ගත කරන තමන්ගේ මේ සමීප යාළුවව විනාශ කරන කොහොමද? මුදල් වලට යන කාන්තාවන්ගේ ඇසුරට ඉමේට උපක්‍රමයෙන් පත් කරන. ඒ පත් කරලා ඒ ඇසුර දීලා අර මිනිස්යා වෙතෙන්ද මානසික මුල් කාලේ ප්‍රතික්ෂේප කර කර ඉඳපු මිනිස්යා මානසික වටල එතෙන්ට දාලා මේ තැනසු. දාලා ඒ සියල්ල පටිගත කරගන්නෝ ඒවට සාක්ෂි හදාගන්න දුරගතනි. හදාගෙන අරයෙන් ගිහිල්ලා ඒ හොඳට හිටපු මිනිස්යාගේ බිරිඳට දෙන්නනෝ මේ කෝක යාළුවා නංගි කලබල වෙන්න එපා. මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ එකා වුණත් මේක දැන් මේ වෙලාවේ නොකිය බෑ නංගි. කාලයක් මම මුට කියනවා අහන්නෙම නෑ. අපි පුළුවන් තරම් බැලුව මේව ගොඩ දාගන්න. මියව හදන්නම් බෑ නංගි මේ වෙලාවේ කියන්නේ ඔයාවත් චුට්ටක් මේ සැලකිලිමත් වෙන්න මෙහෙමයි කියලා අර පටිගත කරගත්ත එක දෙන්නවා. ඒ කියන්නේ මුදලට යන කාන්තාවන්ගේ ඇසුරටපත් වෙච්ච මේ හොඳට හිටපු මිනිස්යාගේ චරිත ස්වභාවය පටිගත කරගත්ත සාක්ෂි ටික දෙන්න මේ බලන්න නම් මේ මෙහෙම දේවල් කරනවා මේ මිනිස්යා. මේ අපි ඉතින් කොහොම හරි මේක විසඳගමු. දැන් මේ පිටිපස්සේ යන්නේ ඒ තමන්ගේ යාළුව විවාහ වෙච්ච කාන්තාවගේ තියෙන රූමත්කමට තියෙන ඉරිසියාව කියන කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ අවස්තුෂයන්ගේ තලසු අර කාන්තාව දැන් තවත් මනසින් කඩාවැටෙන. දැන් ඔබ හිතන්න මේ වෙලාවේ බිරිඳ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අර ස්වාමියාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරගෙන ස්වාමියාගේ හිත රිදෙන විදිහට අනිවාර්යෙන් ඇයගේ ප්‍රතිචාරය එනවම ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒ ප්‍රතිචාරෙත් එක්ක අර මනුස්සයාට තවත් බිරිඳ වෙපා. එතකොට ඒ මනුස්සයා තවත් වැරදි කරනවා. වැරදි කරන්න මේ බිරිඳත් ගැටෙනවා දිගටම. මානසිකව දෙන්නම වැටෙනවා. වික්කසාද වෙන තැනටම පින්වාසින් මේ දෙන්නගේ ආරවුල යනවා. ඒ ආරවුල එක්තර දුර යනකොට අන්තිමට මේ යටින් ගැටේ ගහන යාළුවා කුහකයක් මොකෝ කරන්නේ? අර කෙල්ලගේ පැත්තේ ඒ නෝනාගේ පැත්තට ඉන්නවා. නංගි ඔයා මේ වෙලාවේ වැටෙන්න එපා. මම ඉන්නවා ඔයාට අනිවාර්යෙන්. අපි කොහොමාරි මේක විසඳගමු නංගි. ඒකානිට මුඛා වුණත් කියලා දැන් ඒ වචන පිටිපස්සේ තමයි පවා තේන්නේ මේ හිතවත් සම්පෙන්නනවා. නමුත් යටින් මහා කුහක ඉරිසියාවක් යනවා. ඊට පස්සේ අන්තිමට අර මිනිස්සුන්ව බිඳෝල පික්කසාදම කරලා දාලා ඕ වගේ සැලසුම් අපිට සමාජ සමාජලට පේනවා පින්වත්. ඒ නිසා ඔබ මතක තියාගන්න සමහර අය ඉරිසියාව නිසා හොඳට ඉන්න අය වැරදට දාන තැනක් තියෙනවා. සමාජයේ තියෙන රස්සාවල් නැත්තර නැති කරන තැන් තියෙනවා. දැන් ආයතනික ප්‍රධානී ඒ ආයතනයේ ඉන්න කවුරු හරි සේවකයෙකුගේ ಗುಣ කිව්වොත් ඒ ಗುಣ කියේ නිතරම සේවකෙක් හොඳට ප්‍රශංසා කරොත් ඇත්තටම අර සේවකයා ආයතනයේ හොඳටම වැඩ කරන කෙනෙක්. දැන් අර ಗುಣ කිව්වා කියන්නේ එතනම ඉවරයි. ඒ ආයතනයේ ස්වාමියාගේ ಗುಣ ඇහුණා කියන්නේ අනිත් කට්ටියම දැන් අනිත් පැත්තට ගහනවා. මේ ඉරිසියාවත් එක තියෙන ප්‍රශ්න. ඒතර පින්වත් රස්සාවල් නැති වෙන මිනිස්සුන්ට ඉරිසියාවත් එක. ඊළඟට බලන්න මිනිස්සු දහස් ගණන් මරණ මිනිමරුව හදපෑගෙන ඉරිසියාව නිසා හොඳම චරිතය අඟුලිමාල හම්බුන. අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඒ වගේ තැනකට භාග්‍යතුන් වහන්සේ නිසා පත් වෙලා අන්තිමට සම්මේ රහතන් වහන්සේ නමක් විදිහට පිරිනිවන් පාන පුණ්‍යවන්ත උනේ මහා වාසනාවකට. නමුත් ඒ අවාසනාවන්ත කාලයක් උන්වහන්සේ මිනී මරමින් මිනී මරුවෙක් විදිහට ඒ කාලෙ පින්වත් අඟුලිමාල වෙලා ඒ මහා දාර දාමරිකයා වෙලා සර දේවල් කරේ. ඔබ දන්නව මොකක් නිසාද කියලා? අර එකට හිටපු යාළු තමන්ගේ ගුරුවරයා නිතර ප්‍රශංසා කර කර ප්‍රශංසා කර කර අහිංසක වර්ණනා කරන එක දරා ගන්න බැරි වෙච්ච ඉරිකියාවට ගහපු ගැට. මේ වගේම ඉරිකියාකාරයන්ගේ යටිකූට්ටු ගැට තියෙනවා. ඒ ගැට නිසා අන්තිමට කොහෙවත් ඉන්න අය තමයි විපාක විඳින්නේ. දැන් බලන්නකො අර ඉස්කෝලේ ඒ අහිංසකත්වය ඉගෙන ගත්ත මේ කෝකයන්ගේ තීච්ච ඉරිකියාවේ ගැටේට මිනිසු දහස් ගාණක් ජීවිතවලින් වන්දි ගෙව්වා. මේ මිනිස්සු දාස් ගානම මැරෙන එක පිටිපස්සේ අර ඉස්කෝලේ ඉරිසියාවට මේ වගේ කුඩු කෙඩුකම් කරපු කුහකයෝ වග කියන්නේ නැහැ. මේ ලෝක ඉරිසියාව නිසා කොච්චර දේ වෙනවද කියලා ඔබට මේ පෙන්වලා දුන්නේ. ඒ නිසා පින්වත්නි ඉරිසියාව කියන ආගන්තුක කෙලෙස් වලට ඔය ඇත්ත ඔයේ පාඩුවේ ඔබේ හිතේ ඉන්න ඉඩ දීලා තියෙන්නේ මේවා හිතන්නේ නැති වුණා. ඔබ ඒ නිසා මේවා තේරුම් ගත්තට පස්සේ හැමතිස්සෙම තමන්ගේ දේ තියෙන ඉරිසියාව කියන ඒ ආගන්තුක කෙලෙස් වලට ඔබ ප්‍රතික්ෂේප කරන එය දුරු කරන්න හැමතිස්සෙම හිතන කෙනෙක් බවට පත් වෙන මේ ආදීනෝ අපි හිතමු. අද දවසේ ඔබට මේ ඉරිසියාවේ තියෙන ආදීනෝ පෙන්වලා දුන්නේ. දුගතිය යන
ගමනට වැටෙන, කඳ නැති සත්තු වෙන, විවිධාකාරයෙන් මහාන වේලාපුව හරියමං දෙයක් නැතුව වේ දුක් විඳින විවිධ චරිත වෙවි. මේ ඉරිසියාවේ ආදීනව ගැන අපි කතා කරේ. ඉරිසියාවෙන් මිදෙන මාර්ගය ගැන පින්වත්නි අපි ඔබට ඉදිරි දවසක නැවත දේශනයක් සිදු කරනවා. මොකද ලබන සතිය දේශනාව අපිට ඉරිසියාවෙන් මිදෙන මඟ ගැන කියන්න විදිහක් නැහැ. ඒකට හේතුව ලබන සතියේ මෙතක නාලිකාවත් සමග සිදු කරන ශාන්ති නිකේතනයේ අපි වැඩ සිටින ආරාමයේ කඨින මහා පුණ්‍යෝත්සවයේ දවස. ඉතින් එදාට කඨිනේට අදාළ විදිහට අපි යම් දේශනයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු ඔබට ලබා දෙමින් ඔබ සියලු දෙනාට මේ හිත්වල තියෙන මේ කුණු ඉරිසියාවෙන් මිදෙන්න, මේ කුණු ඉරිසියාවේ තියෙන භයානක පැත්ත තේරුම් ගන්නට මේ දේශනාව උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් ඊළඟ හෝරාව ඔබට දේශනාවේ කරුණු සාකච්ඡා කරන සාකච්ඡාව සමග රැඳෙන්නට ආරාධනා කරමින් ඔබට සෙත් ප්‍රාර්ථනා කරන ඒ වගේම කඨින පින්කමට අවශ්‍ය කරන විශේෂ තොරතුරු ඔබට පින්වත්නි සාකච්ඡාවේදී දැනගන්නට ලැබෙනවා. ඒ නිසා සියලු දෙනාම සාකච්ඡාව සමග රැඳී සිටින්න, කඨින පින්කමට සම්බන්ධ වෙන්න අවශ්‍යයට සියලු තොරතුරු එහා සමග දැනගන්නට පුළුවන්. දායකත්වයට අද එකතු වෙන්නේ කුරුණෑගල නුවන් ආරියරත්න මහත්මයා සහ එරංජලා චතුරාණි මහත්මියතුළු පවුලේ පින්වත් සියලු දෙනා විසින්. අරමුණු කරගන්න නුවන් ආරියරත්න මහත්තයා, එරංජලා මහත්මියතුළු පවුලේ පින්වත් සියලුම දෙනාට උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරගැනීමේ සිත ඇති කරගෙන මීට වසර 2කට පෙර මියගිය පුංචි පුතුට සහ මීට වසර 17කට පෙර මියගිය මහියංගනී විසු ආරියරත්න පියාණන්ට, කරුණා ආරියරත්න මෑණියන්ට සහ සංසාරගත මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට සුජීවත්ව සිටින දීදී පීටර් පියාණන් සහ සංගාවති මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට, රට වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන්ට පින් පමුණුවන්නට සහ ආපාද වූ සියලු රණවිරුවන්ට ආශිර්වාද කරන්නට මේ දේශනාවට දායකත්වයෙන් ඇතුළත් වෙනවා. ඉතින් නුවන් ආරියරත්න මහත්මයාගේ, එරංජලා චතුරාණි මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා පිසෙත් පතනවා ඇත්තන්ට. ඒක ඇත්තන්ගේ මූලික මරමුණ උතුම් ධර්ම අවබෝධය, ඒ පින්නතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙත්වා කියලා පිසෙත් පතනවා. ඉතින් ඇත්ත බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වර්ෂ දෙකකට පෙර මියගිය ආදරණීය පුංචි පුතාට එවන් අකල් මරණ සිදු නොවන්නට මේ පිනත් හේතුවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ නම්මකින් සිහි කරගත්තු ආරියරත්න පියාණන්ට, ආරියරත්න මෑණියන් ඇතුළු සසරගත සියලු ඥාතීන්ට සහ ඔය ඇත්තන්ගේ සංසාරගත ජීවන මොහොත සියලු මේගේ ඥාතීන්ට මෙපින් බලෙන් පරලොව සැනසීම ලැබෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි ඒ දීදී පීටර් පියාණන් සහ චන්ද්‍රාවති මෑණියන් ප්‍රධාන පිරිවෙන නොවන සියලුම මේ වැඩසටහනට දායකත්වයෙන් එකතු වෙච්ච ඇත්තන්ගේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාට සහ දායකත්වයට එකතු වෙච්ච නුවන් මහත්මයාට සහ එරංජලා මහත්මියටත් යහපතම සැලසීත්වා, පිටනේ පසුපුවත් සමග එකතු වෙන පුණ්‍යවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාටත් මෙපින් බලෙන් යහපතම ලැබෙත්වා. නෙතකන් නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාට, ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට, සියලු දෙනාටම මෙලොව යහපත පරලොව සුගතිය සහ චතුරාර්ය සත්‍ය අවබෝධය හැම දෙනාටම ඉක්මන් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනා මේ රැස් කරගත්තින් දෙවියෝද අනුමෝදන්, දෙව්ලොව තනතෙමින් ඔබට දෙවියන්ගේ දේවාශිර්වාදයක් සලසත්වා කියන මෙත් සිතින් අපි සෙත් පතනවා. සියලු දෙනාටම පෙරුවන් සරණයි. ආකාශත්තාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. ඊර්ෂ්‍යාව පිළිබඳවයි අද දවසේ ධර්මානුශාසනාව තුළ ප්‍රහම්බරණව පිළිසින් දේශනාවේ කාරණා ගොනු කරන්න තියෙන අනුශාසනා සිදු කළේ. අපි ඊළඟ ධර්ම සාකච්ඡාවේදී ඔබට කඨින මහා පින්කමට සම්බන්ධ වෙන බොහෝ දෙනා අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න මොහොතක් මිස ඒ සම්බන්ධ කාරණා වැඩි වශයෙන් දැනගස්වන්නට කඨිනේ ප්‍රවෘත්ති ආකාරය, ඊට සහ සම්බන්ධ විය යුතු ආකාරයේදී ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය, ඔබ මොන වගේ සහයෝගයක්ද ලබා දිය යුත්තේ, ඒ සියලු කාරණා අපි ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒක්ෂරයතුල රැඳී සිටින්න කෙටි විරාමයක් සඳහා යමු වෙලා ධර්ම සාකච්ඡාව සුවදී අපි ඒ පිළිබඳව කතා බහ කරනවා. සද්ධර්මානුශාසනාව පවත්වපු පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ උතුම් වූ ධර්ම අවබෝධයේ වේවාන්ට ප්‍රාර්ථනා කරමින් සෙසුන සතුයේ ධර්ම සාකච්ඡාවට යොමු වීම අපේක්ෂාවෙන් විරාමයක් සඳහා යමු වෙනවා.
මේක අත්‍යවශ්‍යයි.